අයිබෝන් වල හැමෝටම අපේ MCQ වීඩියෝ සීරීස් එකෙන් අද අපි කතා කරන්නේ 2017 A level MCQ එකේ දෙවැනි ප්‍රශ්නය. මෙතනින් අපිට අහලා තියෙනවා පහත දැක්වෙන උපාංග අතරින් පරිගණක මධ්‍ය සැකසුම් මේකකෙට පිටතින් දක්න ලැබෙන උපාංගය මොකක්ද කියලා. අපේ පරිගණක මධ්‍ය සැකසුමේ දළ ආකෘතියක් ගත්තොත් අපිට මේ මධ්‍ය සැකසුම් මේකක ඇතුළේ දක්න ලැබෙනවා රෙජිස්ටර් මතකය. මේක රෙජිස්ටර් එක කියලා කියනවා, රෙජිස්ටර් ආරාව කියලා සමහර කියනවා. ඊට අමතරව අපිට දක්න ලැබෙනවා ALU එක, එහෙම නැත්නම් arithmetic and logic unit, ඒ කියන්නේ අංක ගණිතමය සහ තාර්කික එකගේ. ඒ වගේම අපිට දැක්කින් ලැබෙනවා CU එක, එහෙම නැත්නම් control unit, එහෙම නැත්නම් සැකසුම් එකගේ. තව ගොඩක් දේවල් දැක්කින් ලැබෙනවා, නමුත් මේ ටික තමයි ප්‍රධාන වශයෙන්ම process එකක් ඇතුලේ, ඒ කියන්නේ සකසනයක් ඇතුලේ අපිට දැක්කින් ලැබෙන්නේ. සකසනෙට පිටින් අපිට ප්‍රධාන වශයෙන්ම දැක්කින් පුළුවන් RAM එක. මේ RAM එක සහ සකසනය අතර දත්ත ගමන් කිරීම වේගවත් කරන, එහෙම නැත්නම් දත්ත ඉක්මනින් ගමන් කරවන්න මේක අතර අපිට යොදලා තියෙනවා නිහිත මතකයන්, එහෙම නැත්නම් අපි කියන කැෂ් මෙමරිස් තුන. මේ කැෂ් මෙමරිස් තුන මෙන්න මේ විදිහට තමයි පිළිහිල්ලා තියෙන්නේ. මේ අතරින් RAM එක ආසන්නතම කැෂ් මෙමරි එක අපි L3, එහෙම නැත්නම් ත්‍රිතීක නිහිත මතකය කියලා කියනවා. මේ ඊට පස්සෙව තියෙන කැෂ් මෙමරි එකට අපි L2, එහෙම නැත්නම් ද්විතීක නිහිත මතකය කියලා කියනවා. ඒ වගේම ප්‍රොසෙසර් එක ළඟම තියෙන කැෂ් මෙමරි එකට අපි L1, එහෙම නැත්නම් ප්‍රාථමික නිහිත මතකය කියලා කියනවා. මෙතෙන්දි පරිගණකයේ සැකසුම තවදුරටත් වේගවත් කර ගැනීම අරමුණ ඇතුව මෙන්න මේ අපි කතා කරපු ප්‍රාථමික නිහිත මතකය, එහෙම නැත්නම් L1 කියන කෙනා ප්‍රොසෙසර් එක ඇතුළට යොදලා තියෙනවා. මේක මේකේ අරමුණ වෙන්නේ ටිකක් පරිගණකයේ තවදුරටත් වේගවත් කරන්න. මොකද ප්‍රොසෙසර් එක ඇතුලේ එයා තව ටිකක් පිහිටලා ඉඳිද්දි, ප්‍රොසෙසර් එක ඇතුලේ එයාගේ පිහිටීම තියෙද්දි තවත් වේගෙන් වැඩ කටයුතු කරන්න පුළුවන්. මොකද මේ L1, L2, L3 කියලා කියන්නේ මතකයන් තුන. ඉතින් මේ මතකයේ ප්‍රොසෙසර් එක ඇතුලේම නම් තියෙන්නේ, ප්‍රොසෙසර් එකට ගනුදෙනු කරන්න ගොඩාක් ලේසි. දැන් L2 කියන මෙමරි එකට යන්න මෙතෙන්ට ගිහිල්ලා ප්‍රොසෙසර් එකට ආයෙ මෙහෙම ඉන්න වෙනවා. L3 කියන මෙමරි එකට යන්න මෙතෙන්ට ගිහිල්ලා ප්‍රොසෙසර් එකට ආයෙ මෙහෙම ඉන්න වෙනවා. RAM එකට යන නම් මෙහෙම දුරක් ගිහිල්ලා මෙතෙන්ට එන්න වෙනවා. එතකොට පේනවාද මේවයි ගමන් කරන්න ඕන දුර වැඩි. නමුත් L1 කියන කෙනා ඇතුළේම ඉන්න කෙන නිසා එයා බොහොම වේගවත්. මොකද එයාට ගමන් කරන්න දුරක් නැහැ. ඒක ප්‍රොසෙසර් එක ඇතුළේම පිහිරලා තියෙන නිසා බොහොම වේගෙන් එයාව කියවන්න පුළුවන්කම ලැබෙනවා ප්‍රොසෙසර් එකට. හරි, මේ දැනුමත් එක්ක අපි ප්‍රශ්න පොඩ්ඩක් තර්ක කරලා ගත්තොත් ඔයාලට පේනවා RAM එක කියලා කියන්නේ පැහැදිලිවම පිටත ඉන්න කෙනෙක්. RAM එක කියලා කියන්නේ පිටත ඉන්න කෙනෙක්. මෙයාට අපි ප්‍රධාන මතකය කියලා කියනවා. මෙයා පැහැදිලිවම පරිගණක සකසනින්, එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් මේකෙන් පිටත ඉන්න කෙනෙක්. ඒ වගේම ඉතිරි ගත්තොත් පාලන ඒකකය, control unit එක. පාලන ඒකකය අපි කතා කරා, මෙතන තමයි අපේ පාලන ඒකකය ඉන්නේ. ඒ වගේම ALU එක කියන්නේ අංක ගණිතමය සහ තාර්කික ඒකකය, මෙන්න මෙතනදී අපි කතා කරා අංක ගණිතමය සහ තාර්කික ඒකකයත් අපේ process එක ඇතුළෙමයි ඉන්නේ. ඊට අමතරව register එක කියලා කියන්නේ අපි මෙන්න මේ කතා කරපු register එක, එහෙම නැත්නම් පොදු කාර්ය register එක කියලා කියන්නේ මෙතන register එකේම එක වර්ගයක්. register එකේ වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්, පොදු කාර්ය සහ විශේෂ කාර්ය කියලා. ගේම register එකේ තව කොටස් දෙකකට බෙදලා අපිට කතා කරන්න පුළුවන්. අපි මේ ගැන ඉදිරි video එකකින් කතා කරමු. ඔයාලට මේ video එක ඕනද, කොහොමද වෙන්න ඕන කියන දේ පල්ලෙන් comment කරන්න. මේ ගැන අපි ඉදිරියේ කතා කරමු. එතකොට register එක කියන එකක් තියෙන්නේ පැහැදිලිව process එක ඇතුලේ. ඊට අමතර L1 නිහිත මතක විශේෂ කෙනා, මතකද එයාත් මම කිව්වා වැඩ වැඩිපුර වේගවත් කරගැනීමේ අරමුණ ඇතුව එයත් අපි දාලා තියෙනවා process එක ඇතුළට. ඉතින් මේ ඔක්කොම කාරණා දිහා බැලුවම ඔයාලට තේරෙන්නේ අපිට පිළිතුරු විදිහට ගන්න ඉන්නේ RAM එක තමයි process එකෙන් පිට ඉන්න කෙනා, එයාට අපි ප්‍රධාන මතකය කියලා කියනවා. ඒ අනුව පිළිතුරු වෙන්නේ RAM එක. ඉතින් මේ වගේ තවත් videos බලන්න channel එක subscribe කරන්න, social media වලින් අපිව follow කරන්න, ඔයාලගේ ප්‍රශ්න ගැටළු අදහස් හැම එකම පහලින් comment කරන්න. ඒ මතින් තමයි අපි ඊළඟ ඉදිරි videos අරගෙන එන්නේ, ඒකෙන් අදහස් අරගෙන. එහෙනම් ඊළඟ video එකෙන් හමු වෙමු.